ඒ බී සහ සී යන සංයෝග සලකන්න. මින් කුමන ප්‍රකාශය සත්‍ය වේද? පළවෙනි ප්‍රකාශයෙන් කියන්නේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළ විට. ඒ සංයෝගය සඳහා දීලා තියෙන ෆීනෝල්, ෆීනෝල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනවා. තොර ෆීනෝල් වල තියෙන OH බන්ධනේ විෂම විච්ඡේදනය වුණාම H ධනයන පිට වෙනවා. ඒ පිට වෙන H ධනයන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන හයිඩ්‍රොක්සයිඩ් අයන එක්ක බැඳුනහම ජලය හැදෙනවා. ෆීනෝල් වල OH බන්ධනේ විෂම විච්ඡේදනයේ හින්දා H ධනයන පිට වුණාම හැදෙන්නේ ඔක්සිජන් ඍණ අයනය. ඒ ඔක්සිජන් ඍණ අයනයට සෝඩියම් ධනයන බැඳෙනවා කියලා ගන්න පුළුවන්. B සංයෝගය සඳහා දීලා තියෙන බෙන්සොයික් අම්ලය, බෙන්සොයික් අම්ලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනවා. ඒතර බෙන්සොයික් අම්ලයේ තියෙනවා OH බන්ධනයක්. මේ OH බන්ධනේ විෂම විච්ඡේදනයේ හින්දා H ධනයන පිට වෙනවා. ඒ පිට වෙන H ධනයන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන හයිඩ්‍රොක්සයිඩ් අයන එක්ක බැඳුනහම ජලය හැදෙනවා. OH බන්ධනේ විෂම විච්ඡේදනයේ හින්දා හැදෙන්නේ ඔක්සිජන් ඍණ අයනයක්. ඒ හැදෙන ඔක්සිජන් ඍණ අයනයට සෝඩියම් ධනයන බැඳෙනවා. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. C සංයෝගය ඇල්කොහොලයක්. C සංයෝගයේ සැලකුවොත් OH කාණ්ඩයේ බැඳිලා තියෙන කාබන් පරමාණුව සිග්මා බන්ධන හතරක් හදලා තියෙනවා. තනි බන්ධන හදලා තියෙන. එතකොට තනි බන්ධන සිග්මා බන්ධන. එතකොට මේ කාබන් පරමාණුව පවතින්නේ sp3 මුහුම් කරන. sp3 මුහුම් කරනේ පවතින කාබන් පරමාණුවකට OH කාණ්ඩයක් බැඳිලා තිබ්බොත් අපි ඒක හඳුන්වන්නේ ඇල්කොහොලයක් විදිහට. එතකොට ඇල්කොහොල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පළවෙනි ප්‍රකාශයේ තියෙන්නේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළ විට A සහ B පමණක් ඒවායේ සෝඩියම් ලවණ වලට පරිවර්තනය වේ. A සංයෝගයයි B සංයෝගයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ලවණ බවට පරිවර්තනය වෙනවා. එනිසා අපිට පළවෙනි ප්‍රකාශයේ සත්‍යය කියන නිගමනය කරන්න පුළුවන්. එනිසා ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 1. දෙවෙනි ප්‍රකාශයේ තියෙන්නේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළ විට B සහ C පමණක් ඒවායේ සෝඩියම් ලවණ වලට පරිවර්තනය වේ. දෙවෙනි ප්‍රකාශය අසත්‍යයි. C සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ලවණේ හදන්නේ නැහැ. තුන්වෙනි ප්‍රකාශයේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළ විට A, B සහ C ඒවායේ සෝඩියම් ලවණ වල පරිවර්තනය වේ. තුන්වෙනි ප්‍රකාශයත් වැරදි. C සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ලවණේ බවට පරිවර්තනය වෙන්නේ නැති හින්දා. හතරවෙනි ප්‍රකාශයේ සහ පස්වෙනි ප්‍රකාශයේ තියෙන්නේ සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියාව ගැන. ඒතර ෆීනෝල් සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. බෙන්සොයික් අම්ලය සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කරනවා. කාබනේටයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරපුවම හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. එතකොට බෙන්සොයික් අම්ල අණුවේ OH බන්ධනේ විෂම විච්ඡේදණයෙන් H ධනයන පිට වුණාම ඉතිරි වෙන්නේ ඔක්සිජන් ඍණ අයනයක්. ඒ ඔක්සිජන් ඍණ අයනයට සෝඩියම් ධනයන බැඳෙනවා. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. C ඇල්කොහොලයක්. ඇල්කොහොල සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට හතරවෙනි ප්‍රකාශයේ තියෙන්නේ ජලීය සෝඩියම් කාබනේට් එකතු කළ විට A සහ B පමණක් ඒවායේ සෝඩියම් ලවණ වල පරිවර්තනය වේ. හතරවෙනි ප්‍රකාශය වැරදි. B පමණයි සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ලවණේ බවට පරිවර්තනය වෙන්නේ. පස්වෙනි ප්‍රකාශයත් අසත්‍ය කියලා නිගමනය කරන්න පුළුවන්. පස්වෙනි ප්‍රකාශයේ තියෙන්නේ ජලීය සෝඩියම් කාබනේට් එකතු කළ විට A, B සහ C ඒවායේ සෝඩියම් ලවණ වල පරිවර්තනය වේ. B පමණයි සෝඩියම් ලවණයට පරිවර්තනය වෙන්නේ සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කළාම.